පහේ ශිෂ්‍යත්ව විභාගය. පහේ ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනීසිටිය දරුවන්ට විශාල අසාධාරණයක් සිද්ධ වුණේ. ඒ කියන්නේ ළමයි හැමදාම පීඩාවට පත් වෙච්ච, කියන්නේ ඇත්තටම බැලුවොත් එහෙම ශිෂ්‍යත්ව ලියපු දරුවන්ගෙන් ගොඩාක්ම පීඩාවටම පත් වෙච්ච දරුවෝ තමයි මානසිකව සහ කායිකව පැටිච්ච ළමයි ටිකක් තමයි මේ මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනීසිටියේ. කොරෝනා වලින් ඒ ළමයින්ට ප්‍රශ්න ඇති වුණා. පාසුක ප්‍රහාරය නිසා ඒ ළමයින්ට ප්‍රශ්න ඇති වුණා. ඊගාට ආර්ථික කඩාවැටීම නිසා ඒ ළමයින්ට හරියට නිසි පෝෂණයක් නැති වුණා. අන්තිමට ඒ ළමයි කියලා විභාගෙ ලිව්වට පස්සේ විභාගයේ ප්‍රශ්න පත්‍රයේම හොරකම් කරලා ඉවරයි ළමයින්ට අසාධාරණයක් කරා නම් ඒක බරපතල ප්‍රශ්නයක්. එතකොට දැන් මේකේ ප්‍රශ්න තුනක් අරගෙන දැන් මේ අධ්‍යාපන අමාත්‍ය ඇමතිවරයා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා තනි තීන්දුවක් අරගෙන ප්‍රශ්න තුනයි මේකෙන් පිට වෙලා තියෙන්නේ කොහොමද කියන්නේ? ඇමතිතුමා ලේකම්තුමා කියන තුනක් පිට වෙලායි කියලා. ඊගාට තවත් කණ්ඩායමක් කියන අටක් පිට වෙලායි කියලා. තව අය කියන 16ක් පිට වෙලායි කියලා. තවත් අය කියන ප්‍රශ්න පත්‍රයම තමයි පිට වෙලා තියෙන්නේ. ප්‍රශ්න පත්‍රය පිට වුණාට පස්සේ ලකුණු තුනක් දුන්නාම හරියයිද? ඒතර ප්‍රශ්න පත්‍රය සම්පූර්ණයෙන්ම අධ්‍යයනය කරපු ළමයා සම්පූර්ණයෙන්ම ප්‍රශ්න පත්‍රයට ලකුණු ටික ගනි. ඒ කියන්නේ එක ප්‍රශ්න පත්‍රේ බලාගෙන ගියා නැත්නම් ඒ ප්‍රශ්න ටික බලාගත්තා. ඒ ළමයා විභාගෙට ගියා. විභාගෙට හරියාකාරයෙන් ලිව්වා. ලකුණු 100 නම් 100න් 100යි 399ක් ගනි. එතකොට මේ හරියටම ලියපු ළමයා මේ ප්‍රශ්න පත්‍රය දැකලා නැතුව හොඳම දක්ෂ ළමෙක්. ඒ ළමයා මේ ප්‍රශ්න පත්‍රයට ලියලා ලකුණු 80ක් ගන්නවා. 80ක් ගත්තාම මේ ළමයාට අසාධාරණයක් නෙමෙයිද වෙන්නේ? ඒතකොට මේ ළමයාට ලකුණු 3ක් තමයි නිකන් හම්බෙන්නේ. නිකන් හම්බෙච්ච තුන ඒ ළමයාට වැඩක් තියනවද? ඒ ළමයාගේ දක්ෂතාවය මැකිලා ගිහිල්ලා. ඒ නිසා මේක එක්කෝ නැවත විභාගය පවත්වන්න ඕන අනිවාර්යෙන්. ඒ නැවත විභාගය පවත්වන්න බැරි නම් ඒ ළමයින්ට අර ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටි දරුවෙකුට ලැබෙන වරප්‍රසාද තියෙනවනේ. අන්නේ සියලු වරප්‍රසාද ටික ලබා දෙන්න. ජාතික පාසලක් ලබා ගැනීම, මූල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීම, සියලු පහසුකම් ටික ලබා දීම කරෙන්න ඕනේ. නැත්තම් මේක මානව හිමිකම් උල්ලංඝනය කිරීමක්, දරුවෙකුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්. ඒ නිසා මේගොල්ලෝ මේ උපකල්පනේ ඔය සල්ලි නැත්තම් අර හොරගම් කරපු ඔය ප්‍රශ්න පත්‍රය හොර පිට කරපු ඒක අත්අඩංගුවට ගත්තනේ ඒවුන්ගේ දේපල බව රාජසන්තක කරන්න. රාජසන්තක කළ මේව සඳහා අවශ්‍ය වෙන පහසුකම් ටික තලතලේ ඒක තමයි පාලකයාගේ ස්වභාවය වෙන්න ඕනේ. එහෙම නැතුව මේ දඬුවම් කරපු එක පැත්තක ඉඳලා දඬුවම් ලබන්නේ මේ කොහෙවත් යන අහිංසක දරුවෝ දෙමව්පියෝ. ඒ දෙමව්පියෝ කොච්චර කාලයක් දුක් වින්දාද? ඒ දරුවෝ කොච්චර කාලයක් දුක් වින්දාද මේ වෙනුවෙන්? ඒ නිසා ඒ විදිහට සාධාරණත්වය බලන්න නැත්නම් මේ ලකුණු තුනක් දීලා. ඒතකොට අර ප්‍රශ්න පත්‍රේ පාඩම් කරලා ගිහිල්ලා ලියපු එකට ඒ ළමයාටත් ලකුණු 100යි 99ක්. දක්ෂතාවයේ තියෙන ළමයා ලකුණු 90ක් ගන්න ළමයාට ඒ ළමයාට ලකුණු 90යි දක්ෂතාවයේ තියලත්. එතකොට අසාධාරණයක් නෙතන වෙන්නේ. ඒ නිසා සාධාරණත්වය ඉෂ්ට කිරීම සඳහා මේ ඕගොල්ලොන්ට හිතන දේවල් නෙමෙයි, රටට සාධාරණයක් ළමයින්ට සාධාරණයක් වෙන දේවල් ක්‍රියාත්මක කරන්න කියලා. මොකද ඕගොල්ලෝ ජීවත් වෙන්නේ මේ දෙමව්පියන්ගෙන් ලැබෙන ප්‍රතිපාදන වලින්. ඒ බදු වලින් තමයි ඕගොල්ලෝ ජීවත් වෙන්නේ. ඒ නිසා අසාධාරණයක් කරන්න එපා, සාධාරණයක් කරන්න කියන කාරණා තමයි විශේෂයෙන් මතක් කරන්න තියෙන්නේ.